ගාල්ලේ ආපු ඉඳන් කියන්න ඕනේ කතාවක්. මොකද දවසක් ජනාධිපතිතුමා ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රැස්වීමක් තිබ්බා. ඔය ගයන්ත කරුණාතිලක මහත්තයාමත් හිටියා. එතකොට ඇහුවා දැන් මොකද රටේ මිනිස්සු කියන්නේ කියලා. ගයන්ත මහත්තයා කිව්වා සර් මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලන්නේ කියලා. හැබැයි දැන් මිනිස්සු කියන්නම් හොරු ආණ්ඩුව අල්ලලයි කියලා වගේ එකක් කියලා කිව්වා. ඉතින් හොරු ආණ්ඩුව අල්ලපු හැටි ගැන තමයි මේ කතාව. 2019 සැප්තැම්බර් 20 ඔය ඇවෙන්ගාඩ් සභාපති කියන පුජ්‍යලයා දැම්මා පොඩි වොයිස් කට් එකක් එළියට සිංගප්පූරුවේ ඉස්පිරිතාලයක ඉන්නකම. ඒකේ තියෙන්නේ ඒ ඇවෙන්ගාඩ් සභාපතිවරයයි අර දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක කියලා හිටපු අපේ ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන නිලධාරියයි අතරේ සංවාදය. මැඩම් කියාගෙන ඉතින් කතා කරනවා. මට නීතිය නවන්නත් පුළුවන් හරවන්නත් පුළුවන් කිය කිය දිල්රුක්ෂි ඩයස් කතා කරනවා. මෙයා මෙහෙන් කියනවා. ඉතින් ඔක මිනිහා එළියට දැම්ම. එළියට දැම්ම මම වහාම රටේ මතයක් ආවා මේ දිල්රුක්ෂි ඩයස් නීතිය නවන්න යනවා වඩන්න යනවා වහාම මෙතුමියගේ මේ ධූරය අහෝසි කරන්න ඕනේ කියලා වගේ මතයක් ආවා රටේ. එතුමිය ඊට පහුවෙනිදා 21 වෙනිදා එතුමිය දැම්ම පොඩි වොයිස් කට් එකක් ඒ වගේම Facebook එකේ සටහනක් දැම්මා. ඒකේ මොකද්ද එතුමිය කියලා තියෙන්නේ? කරුණාකරලා ඔබත් මාත් අතර ඇතිවෙච්ච දුරකතන සංවාදය සම්පූර්ණයෙන්ම දාන්න. ඒ වගේම ඔබට මේ දුරකතනය ඇමතුම දීපු ඇමතිවරයාගේ නමත් හෙළි කරන්න. ඊළඟට මේ සම්බන්ධයෙන් රජයේ සේවකක හැටියට මට දෙබ්බින දින අපහාසය මත මම ක්‍රියා කරනවාය කියලා කිව්වා. ඔන්න ඊට පස්සේ රටේ ගිනි ගහන්න මතුණා කවුද යකෝ මේ ඇමති කියලා. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීතුමියයි ඇවෙන්ගාඩ් සභාපති අතර මේ දුරකතන ඇමතුම දීපු සම්බන්ධීකරණය කරපු ඇමති කවුද කියලා. අපි නම් දන්නව බඩුව කවුද කියලා. නමුත් ඔන්න ඔහොම මතයක් ආවා. ඊට පස්සේ තිබුණා කැබිනට් මණ්ඩලය. ඕක උනේ සෙනසුරාදා වගේ දවසක ඔය දිරුක්ෂිකේක අඟහරුවාදා. ඒ පාර කැබිනට් මණ්ඩලයේදී කට්ටිය ප්‍රකාශ කළා මෙහෙම ඇමති කෙනෙක් හරහා ඇවිල්ලා තිනා ඇමතිලා කොහොම මේ ඇමතිලා 30ක්ම ඉන්නවා. කවුද මේක කළා ඇමති කියලා ඉදිරිපත් වෙලා කරන්න ඕනේ නැත්තම් මේ ඇමති මණ්ඩලයට අවමානයක් කියලා. සිරිසේන ජනාධිපතිතුමාත් කිව්වා අපි වහාම මේ පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. මම එළියට එනකොට අපේ වජිර අභිවර්ධන මහත්තයා කිව්වා මචං මට උඹව හම්බ වෙන්න ඕනේ කියලා. මං කෝව පුළුවන් කියලා. ඊට පස්සේ එතුමා අපේ ගෙදරාවයි කියන්නකෝ. ගෙදරාව. ගෙදර ඇවිල්ලා එතුමා කිව්වා මං ඇහුවා කොහේදීද වජිර අර දුරකතන ඇමතුම ගත්තේ කියලා. මචං මගුල් ගෙදරකදී මෙහෙම කෝල් එකක් ගත්තයි කිව්වා සභාපතිට මූ මේවක එළියට දායි කියලා මං හිතුවේ නෑ කිව්වා. මූ මහ බල්ලෙක් කියලා ඔන්න අර ඇවෙන්ගාඩ් සභාපතිට කිව්වා. මං කෝ ඉතින් ඕගොල්ලෝනේ ওই මිනිහව කරේ තියාගෙන ගියේ. මොකද්ද ඔය උතන උනේ කියලා. අනේ මේක මේ මගේ පිට දාලාද හැමෝම මොකද අර ලැසිල්ද සිල්වා කියලා අපේ හිටපු ඔය ගැන පරීක්ෂණ කරපු ජනාධිපති කොමිසමේ ලේකම්තුමා කිව්වා මේ ඔය වජිර අභිවදන කෝල් 20කට වඩා දුන්නයි කියලා මේ ඒ ජනාධිපති කොමිසමට බාධා කරන. මම ඒකත් කිව්වා. ඒ පාර එයා කිව්වා ජනාධිපති ඡන්දෙට කලින් අපේ ලොක්කා කියන්නේ රණවක වික්‍රමසිංහ. මම මේ ගැන සම්පූර්ණ ඇත්ත. වජිර අභිවදනගේ හෘද සාක්ෂිය දන්නවා. මම ඉතින් ඔය ටේප් කරන්න යන්නේ. එතුමා මට කියපු එක. අපේ ලොක්කා මට කිව්වා ඡන්දෙ කරන්න සල්ලි නැහැ. ජනාධිපති වර්ණේ අපේ ඉන්න සංවිධායකලට ගෙවන්න සල්ලි නැහැ කියලා. ඒ අනුව මම මේ ඇවෙන්ගාඩ් කාර්යාව අඳුල්ලා දුන්නා. එයා දීපු සල්ලි සිරිකොතේදී 105 ගානේ බෙදුවා. මමත් නොදන්නා වගේ ගිහිල්ලා 105 අරගෙන ආවා කියලා කිව්වා. 120 දෙනෙකුට එහෙම දුන්නයි කිව්වා. කවුද මේ? වජිර අභිවර්ධන මහත්තයා මට කියනවා ජනාධිපති ඡන්දේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකීන්ට 105 ගානේ දුන්නේ මේ ඇවෙන්ගාඩ් කියලා. මං එවද ඌට බිස්නස් හදලා දුන්නේ මහින්ද රාජපක්ෂනේ. මහින්ද රාජපක්ෂ දන්නවද මේ මිනිහට විරුද්ධව UMP කේ සංවිධායකලට මේක සල්ලි බෙදුවයි කියලා ඉවරලා කියලා. නෑ නෑ මහින්ද රාජපක්ෂලා ඒක දන්නේ නෑ. මේ දැනගත්තත් ප්‍රශ්නයක් නෑ. ඒකේ ලොකු දෙයක් නෑ කියලා. මං එවද දැන් ඔය මිනිහා කියන්නේ 10,300,000 කෝටි 30ක් දුන්නයි කියලා. ඒ මොකද්ද? ඒක නම් මං හිතන්නේ ඒක දුන්නේ නම් මේ මහා මැතිවරණදී වෙන්නේ නැති කිව්වා. ඔන්න ඕකයි தත්ත්වය. එතකොට අද මේ ඇවෙන්ගාඩ් එකට වග උත්තරකාරෝ කරලා තියෙන්නේ මේ අපිව. මම රාජිත සේනාරත්න හිම. මෙතන උනේ මොකද්ද? මෙතන උනේ මෙන්න මේකයි මිත්‍රවරුනි. ඉතාම පැහැදිලි නීති විරෝධී අවියාවුද ක්‍රියාවලියක් මෙතන ගාල්ලේ කෙරුණේ. මේ ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ මේ අපේ කිසිම සම්බන්ධකින් තොරව නීතිපති දෙපාර්තමේන්තුව කුවත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ, ඒ වගේම ගිනි අවියාඥා පනත යටතේ මේ පිරිස් අත්අඩංගුවට ගන්නේ කියලා අර වසන්ත බණ්ඩාර කියන අතිරේක සොලිසිටර් ජෙනරල් මේකට පරීක්ෂාන කරන්න ඇවිල්ලා කිව්වා.
නීතිපති දෙපාර්තමේන්තුවේ සුහද ගම්ලත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි ඔක්කොම ඉස්සරහ ගුවා මේ පිරිස් මේක යටතේ අත්අඩංගුවට ගන්නවා කියලා. සති මාස ගෙවුණා අත්අඩංගුවට ගන්නේ නැහැ. හේතුව දැන් අපිට පැහැදිලි. මොකද්ද? අර ලස්ස පහගානේ සංවිධායකෙන් දුන්නා. ඒගොල්ලෝ ගත්ත කියන නම් අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට සල්ලි දුන්නා. ඇවෙන්ගාඩ් සල්ලි වලට යට වෙලා තමයි එක්සත් ජාතික පක්ෂය 62 ලක්ෂයක් ජනතාවගේ ඒ දීපු ජනවර්ම පාවා දුන්නේ. ඒ කියන්නේ හොරු වල්ලන්න ගිහිල්ලා හොරු ලවා ආණ්ඩු ඇල්ලෙව්වේ. ඒකයි උනේ. ඒකට වජිරාභේවර්ධන සම්පූර්ණ වග කියන්න ඕනේ. අද මේ ජනතාව මෙතෙන්ට වට්ටපු වැටිල්ලට. අපි බය නැහැ ඔය ඇවෙන්ගාඩ් කාර්යය මට මාව පරද්දන්න කෝටි 5ක් කොහෙද වීදම් කරනවා කියනවනේ. ඕවට අපි බය වෙන්නේ නැහැ ඔය මාෆියාකාරින්ට. හැබැයි අපි මේ රටේ ජනතාවට කියනවා මෙන්න මෙවැනි තක්කඩි දෙතුන් දෙනෙක් වජිර අබේවර්ධන විජේදාස රාජපක්ෂ තිලක් මාරපණ සාගල රත්නායක වගේ 3-4 දෙනෙක් රනිල් එක්ක එකතු වෙලා තමයි අපේ ජනවරම වැට්ටුවේ. ඒක මතක තියාගන්න ගාල්ලේ ජනතාව බොහෝම හොඳට මතක තියාගන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට. අවුරුදු 20ක් විපක්ෂයේ හිටපු පක්ෂයක් අමාරුවෙන් අපි බලයට ගෙනාවේ. මොකද ලක්ෂ 24යි ඡන්ද තිබුණේ 2014 පළාත් සභා ඡන්දේ. ඒක ලක්ෂ 62 කලේ අපි ඉදිරියට ඇවිල්ලා අපි එළියට ඇවිල්ලා රාජපක්ෂලට ගහපු නිසා මුන් හැදුවේ ඒකෙන් හම්බු කරන් කන්න. ඒකෙන් නිසා තමයි අපි වද මේ වලේ වැටුනේ මිත්‍රෝ. ඒ නිසා මේ වගේ ඩීල් කාරින්ට නම් නැවත පාර්ලිමේන්තු එන්න දෙන්න එපා. නියම තරුණ බලයක් මෙතන ඉන්නවා ගාල්ලට ඕනතරම් අලුත් මිනිස්සු. ඒ අයගෙන් ප්‍රධානීක අපේ මනුෂ්‍ය නානායක්කාර මැතුමා එවැනි නිර්භීත ඩීල් නැති දේශපාලනයකට පිරිසුදු දේශපාලනයකට එන්න කියලා අපි කියනවා. අංක 1 පාටලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය.